Rahat FM, benim kadar kapıbi canıda seviyede. චිරන් අයිබෝන් සුබ දැසන අයිබෝන් චාමික සුබ දැසන මේ දවස්වල මේ වැඩි වශයෙන් කතාබහට ලක් වෙන චරිතයක් ඉන්නවා. කවුද ඒ? ඔව් ඒ තමයි ජනිත් දිමන්ත මල්ලේ. මොකද්ද හේතුව කතාබහට ලක් වෙන්න? ඔව් අපි කතාව මෙන්න මෙහෙම ආරම්භ කරමු. මේ පසුගිය දිනකදී මේ යාපනයේ ඉඳන් කොළඹ ආපු යාල්දේවි දුම්රිය අනුරාධපුර මහගල් කඩවල කියන ප්‍රදේශයේදී හදිස්සියේ කාර්මික දෝෂයට ලක් වෙනවා. ඔව් ඉතින් මේක අලුත් වැඩියා කරන්න අහපව මගින් ටික නිරුපද්‍රිතව කොළඹ අරන් ඉන්න දුම්රිය හිටපු කාර්මික දලින් උත්සාහ කරනවා. හැබැයි උත්සාහය සාර්ථක වෙලා නැහැ. ඒ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා එක්තරා තරුණෙක් මේ කෝච්චිය හිටපු. අන්න ඒ තරුණයාගේ නම මොකද්ද? ජනිත් දිමන්ත. ඉතින් එතකොට අඟුරු කකා වතුරු බිබී කොළඹ දුවන යකඩ යකා කියන කොටත් කෝච්චිය ගැන කියවෙන්නේ. ඉතින් මේක හොඳ ප්‍රවාහන ක්‍රමයක් ලංකාවේ. ඉතින් මෙන්න මේ දුම්රියකට ඇති වෙච්ච කාර්මික දෝෂය නිසා දුම්රිය එකතැන නැහිටියා. හැබැයි අර කියන පුද්ගලයාගේ මැදිහත් වීමත් එක්ක ඒ තරුණයාගේ මැදිහත් වීමත් එක්ක ඒ සමනේ වුණා. අපි මේ වැඩේ කොහොමද උනේ කියලා බලන්න කොහොමද උනේ කියලා අහන්න ජනිත් හොයාගෙන ගියා. මම එදින උදේ වන්දනා කටයුත්තක් සහ තවත් මගේ අසනීප වෙච්ච මාමා කෙනෙක් බලන්න තමයි මම අනුරාධපුරයට යන්නේ. එදිනම ඒ ට්‍රේන් එකේම හවස එද්දි තමයි ওই සිදුවීම සිදුවෙන්නේ. මහගල් කඩවල කියන ප්‍රදේශයේදී දුම්රිය නතර වෙනවා. නතර වෙලා කාර්මිකයෝ ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා, ඒක හදන්න උත්සාහ කරනවා. ඒගොල්ල අසාර්ථක වෙනවා. ඊට පස්සේ මම එතනට ගිහම මට තේරෙනවා ඒක ඒගොල්ලන්ට කරගන්න බැරි වෙන්නේ සුළු වැරදීමක් නිසා, ඒගොල්ලයි කලබලය නිසා කියලා. ඒක ඇතරම මට ගිහිල්ලා කරන්න පුළුවන් වෙනවා, ඒක निराකරණය කරලා දෙන්න පුළුවන් වෙනවා. ඒක ඇත්තරම නිව්මැටික් ලයින් එකක් තමයි ගැලවිලා තිබ්බේ. මම එතනට ගිහපු වෙලෙත් දෙපාරක්ම try කරා ඒක resolve කරන්න problem එක. ඒකට ඒගොල්ලේ problem එක resolve කරන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් දුරට try කරන්නේ ඒකේ තියෙන උඩ තියෙන union එකේ union tape washer එක කියන එක වැරදි ආකාරයෙන් දාලා තද කරන්න හදපු නිසා තමයි ඒගොල්ලන්ට ඒක resolve කරගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ මම ඇහුවා එතන හිටපු technician කෙනෙක්ගෙන් මම ගිහිල්ලා පොඩ්ඩක් උත්සාහ කරන්නද කියලා. එයා කිව්වා ඔව් කරන්න කියලා. ඊට පස්සේ මම එතනට ගිහිල්ලා මේක නැවත නිව්මැටික් ලයින් එකේ outer එක clean කළා, හරියට tape washers ටික දාලා තද කරනවා. ඒ තද කරපු අවස්ථාවේදී නැවත start කළ බැලුවාම හරියනවා. ඒක තමයි එතන වෙන සිදුවීම. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජාමික මේ කොහොමද නියම වැඩක් කළේ කියලා. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ජාමික මෙන්න මේ වගේ තරුණයෙක්. ඔව්. දැන් ඔහු සතුව තිබෙන කාර්මික දැනුමෙන් ඔහු ප්‍රයෝජන අරගෙන මේ අවස්ථාවට මැදිහත් වුණා. හැබැයි මේ ඉස්සරහට කියනවා. ඉතා පැහැදිලිව. එතකොට මෙන්න මේක තමයි situation leadership කියලා කියන්නේ. එතකොට මේ ස්ථානීය නායකත්වය. අන්න එය ලබා ගැනීම තුළ යම් අවස්ථාවන්වලදී මතුවන ප්‍රශ්නවලට ගැටලුවලට අන්න ඒව විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි ඉතා පැහැදිලිව ජනිත් දිමන්තගේ මැදිහත් වීමත් එක්ක පේන්නේ. අද සමාජයේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ චාමික මේ මොකක් හරි දෙයක් සිද්ධ වුණාම මෙතෙන්ද කියලා ෆෝන් එක අරන් selfie එකක් ගාලා Facebook දාන්න. හැබැයි එතන වෙන්නේ මොකක්ද ඒකට කොහොමද තමන්ගේ මැදිහත් වීම දෙන්න පුළුවන් කියන දේ ගැන ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ. හැබැයි ජනිත් එහෙම නැහැ. අපි කියන්නේ මෙන්න මේ වගේ තරුණයෝ තමයි රටේ අනාගතේ රෝණ වෙන්නේ. අපි කතා කළා ජනිත් ගේ අම්මත් එක්ක. එදා කෝච්චිය වෙත සිදුවීම මොකද්ද පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළොත්? ඒක ජැක්නකලම්බු AC intercity train එක. ඒක එනකොට ওই මහාගල් කඩවල ප්‍රදේශයේ අපි දන්නේ නැහැ. එකපාරටම නැවතුණා අපි තිබෙන කතාබහවල ආවේ අපේ පවුලේ කට්ටියක් එක ගියේ. ඉතින් පස්සේ ටික වෙලාවකින් තමයි දැනගත්තේ මේ කෝච්චිය නැවතිරා කියලා. ඊට පස්සේ මගිනුත් ගොඩක් කලබල වෙලා හිටියා. ටික වෙලාවක් යනකොට මේ ඇවිල්ලා දුම්රිය ගාඩ් මහතුරු ඉඳන් කෝවා මේක මෙහෙම යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක නිසා අපි උත්සාහ කරනවා මාහෝ වලින් දුම්රිය එන්ජින් එකක් ගෙනල්ලා දුම්රිය ඒ දක්වා ඇදන් යන්න. ඊට පස්සේ එතනින් එහාට මගින්ට ගමන් පහසුව සලසන ක්‍රමයක් බලනවා කියලා. තවත් කිව්වා තව චුට්ටක් ඉදිරියෙන් බස් මාර්ගය හමු වෙනවා, කැමති අයට යන්න පුළුවන් කියලා. පුතා නංගම සීට් එකේ හිටපු කෙනා නැගිටලා බෑග් එක කරේ දාගෙන යන්න ගියා තරුණ වයස පිරිමි ළමේ. ඉතින් ඒත් මාත් එක්ක ගිය අපේ ඥාතීන් කිව්වා පුතාව චුට්ටක් නැගිටලා කියන්නකෝ කියලා. මොකද මේ රොබෝ තාක්ෂණයෙන් මේ ලංකාවේ විශ්වවිද්‍යාල ගොඩක් එක තරඟ වැදලා ප්‍රථම ස්ථානයේ දිනාගත් කණ්ඩායමේ ඉන්න නිසා. මෙයාත් ඒකම නැකිට මං හිතනවත් එකම නැකිටලා මොකද වෙලා තියෙන්නේ කියලා මං කව මෙන්න මෙහෙම එකක් පුතා අපිට දැන් ඉතු වෙලාවට යන්න බැරි වෙනවා කියලා. ඊට පස්සේ එයාම මම කිව්වා පුතේ චුට්ටක් බලන්න පුළුවන්ද කියලා. මම කියනවත් කියන්නත් කලින්ම වගේ යත් නැකිටලා ගියා. අම්මා හිතනකොටම පුතාට ඒක දැනෙනවා කියලා කියන්නේ එතනම තියෙනවා නායකත්වයේ ලක්ෂණ. ඒ අම්මා තමන්ගේ පුතාගෙන මෙන්න මෙහෙමයි කතා කළේ අපිත් එක්ක. ඊට පස්සේ ගිහිල්ලා විනාඩි 15ක් විතර ගියේ නැහැ කෝච්චිය අය ස්ටාර්ට් කරා. ඒතකොට මම කලබල වුණා පුතාට මොකද වුනේ කියලා. මම දන්නේ නැහැනේ මෙයා යට රින්ගන් හදපු බව. පරමං මගේ නංගි ආසන්නේ හිටියා. මං එයාට කිව්වා හරි වැඩේ කෝච්චිය ඉජිනික ස්ටාර්ට් වෙලා මේ ළමයා නැහැ. චුටක් මට ඉක්මනට ඉමර්ජන්සි බෙල් එක තියෙන තැනක් බලලා කියන්න කෝච්චිය යන්න ගියොතින් පුතාව දාලා යන්න බෑනේ මීරේ. ඒක ගහන්න ඕනේ කියලා. ඒකම මෙයා
නැගලා එනවා මූණේ අතපය ටී-ෂර්ට් එකේ මජං ගාගෙන. ඊට පස්සේ මම ඉතින් ඇත්තටම වාඩිලා හිටියේ අර ඒ කන්ෆන්ට් එකේ හිටපු අනිත් අය සේරම සීට් වලින් නැගිටලා ඉඳගෙන හිටපය එළියටපය අප්පුඩි ගහන්න ගත්තා බොහොම සතුටින්. එතකොටයි මම දැනගත්තේ පුතයි මේක කරේ කියලා. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කියනකොටම ඉතින් මේ ජනිත් දිමන්තට අනිවාර්යයෙන්ම හැමෝගෙම නමස්කාරය මෙතෙන්දි ලැබෙන්න ඕනේ. ගෞරවය ලැබෙන්න ඕනේ. මොකද යම් ප්‍රශ්නයකදී ඔහු ඉතාම මැදිහත් වීමක් කරනවා. මොකද ඔහුට පෙරලා මොනවා හම්බෙනවද කියන එක ඔහුට වැදගත් වෙන්නේ නැහැ. මෙතනදී ඔහුට ඒ ප්‍රශ්නය තමන්ගේ දැනුමෙන් තමන්ගේ හැකියාවෙන් විසඳන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒ තමයි ජනිත් නිමන්ත කරලා තිබෙන්නේ. ඔව්. දැන් ශාමික ජනිත් ඒක ඒ විදිහට කළාට පස්සේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය හිටපු කට්ටිය ෆොටෝස් තරම් Facebook දාලා මේ ප්‍රචාරයක් ලබා දුන්නා. මේ මෙහෙම දෙයක් වුණා කියලා. ටික දවසක් යනකොට ජනිත්ට කෝල් එකක් එනවා මේ දුම්රියේ මේ කාර්මික දෝෂය නිවැරදි කරන්න උත්සාහ කරපු නිලධාරියාගෙන්. ඒ කියන්නේ ඒ දුම්රියේ එවල හිටපු කාර්මික නිලධාරියා. ඇවිල්ලා කියනවා මේ මේක මල්ලි මේ ඔයා කරපු දෙයක් නෙවෙයි මම නෙකලේ එහෙම කියලා. ඉතින් ඕක එයාගේ හඬින් අහලා බලමු. අහලා බලමු. ඔතන හිටියේ කවුරුත් නෙමෙයි ඔතන හිටියේ මගේ කෝච් එකේ ඩ්‍රයිවර් වේ ඇසිස්ටන්ට් වේ දෙන්නා. හොඳයි ටෝච් එක අල්ලගෙන හිටියෙත් ඒ දෙන්නනේ. හොඳයි දැන් ඩ්‍රයිවර් කියනවා නම් මේමයි දැන් මං කරේ බව ඒගොල්ලෝ එහෙටත් දන්නවලා දීලා තියෙනවා. නමුත් දැන් මේක ගිහිල්ලා තියෙන්නේ මල්ලියා මේ ඔයා තනියම කරලා කෝච් එක පැයක් පැරක් බිච් එක ඔයා තනියම කරලා ඔයා ගෙනාවා කියලා ඔයා මේ එනවා කියලා තමයි දැන් මේක තියෙන්නේ. මට ඇවිල්ලා ඔහු කියන්න පුළුවන් ඔයා කියන කෙනකට. මම කොහෙටද ඔයා ඇවිල්ලා කියන්නේ ඕනේ. දැන් මල්ලි මට ඒකනොත් මට දැන් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඕ මට ඊයේ කිව්වා මල් තායියේ කාටවත් කියලා මම Facebook එකේ පබ්ලිෂ් කරන්නේ නැහැ. තාම මීඩියා වලින් ඔය ඉස්සර කෝල් ආවා. ඔයා කොහෙද ඉන්නේ වාට්ස්ඇප් කරනවා නම් අයියේ. ඒකට මම කරන්න පුළුවන් ඉස්පරිම දේ කරනවා. මොකද මේ එක එක එකක් පිටින්දා වෙන කාරියක් දෙකක් තියෙනවා. ඔව් ඔව්. එහෙනම් බල වැඩක් කරනකොට මම කීයටව ඔව් දැන් මල්ලි මේක ගේ විදියට ඔයා දන්නේ නැහැ මල්ලි මේ ඔනේ මම ඇත්ත මං අවංගම ගිනා මම මල්ලිට මල්ලිව දන්නේ නැහැ මම මල්ලිට එන්න කිව්වෙත් නැහැ මල්ලි මට උදව් ඕනි කියලා කිව්වෙ නැහැ ඔයා ඇතුළට ඇවිල්ලා මට ඉල්ලීමක් කරපු ඉඳ මං මම කරන්න පුළුවන් දේවල් ටික ඔක්කොම කරනවා හරි හරි මල්ලි හරි හරි මල්ලි ඇත්තටම චාමික මේ ජනිත් උමනාවක් නැහැ මේ තව කාගේවත් රැකියාවක් නැති කරන්න එහෙම අරමුණින් නෙමෙයි මේ කැඩිච්ච කෝච්චිය හදන්න ඉදිරිපත් උනේ ඒ වගේ අවස්ථාවන් වලදී ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවන් බොහොම ඒව ඉදිරියේදී අපි ඔබට කියනවා ඉතා පැහැදිලිව. ඉතින් මෙන්න මෙතනදී අපි තේරුම් ගන්න ඕන මේ තාම හොඳ ස්ථානීය නායකත්වයක්නේ. ඒ ස්ථානීය නායකත්වය අගයපු අවස්ථා තියෙනවා මේ රටේ. හැබැයි ඒක ඉදිරියට ක්‍රියාත්මක වීම සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා. එතකොට දැන් netfm බැලුම්ගල Facebook පිටුවෙන් ඔබට පුළුවන් බලන්න ජනිත් දිමන්ත කියන්නේ කවුද ඔහු කතා කරන්නේ මොන වගේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහුගේ හැකියාව කොහොමද කියලා. විනාඩි 20න් කෝච්චිය හැදූ සිසුවා දෙපාර්තමේන්තුව ට පිළිතුරු දෙයි කියන මාතෘකාවෙන් තිබෙන්නේ හොඳින් බලන්න මේ තමයි රටට අවශ්‍ය විරුවන් දැන් ශාමික දැන් අර මේ චෝදනාවක් කියලා වෙනවනේ දැන් කෝච්චිය හැදුවේ ජනිත් නෙමෙයි වෙන පාර්ශවයක් කියලා ඉතින් ඒක ගැන අහන්න බැ ජනිත්ගේ මොකද්ද නුනේ ඇත්තරම කියලා අහලා බලමු මම හිතුවේ ඒ මනුස්සයාගේ ජොබ් එක කොහොම හරි බේරලා දෙන්න ඒකයි මම ඒ වගේ තත්ත්වයක කතා කරන්නේ හැදුවේ කවුද කියන්න හොඳටම ට්‍රේන් එකේ හිටපු මගෙන් දන්නවා කවුද කරේ මට කියන්න ඕනේ නැහැ මම කරේ කියලා ට්‍රේන් එකේ හිටව මගෙන් ගොඩක් ප්‍රසිද්ධ කට්ටිය හිටියා ඒගොල්ලෝ ගොඩක් දන්නවා මොකද පබ්ලිෂ් කරන්නත් මම සත පහක සම්බන්ධයක් නැහැ මොකද මගින්මයි ඔය නිවුස් එක පබ්ලිෂ් කරලා තිබ්බේ. තව ඒකේ හිටපු මගින් ගොඩක් ෆොරිනර්ස්ලා හිටියා. ඒ ෆොරිනර්ස්ලා ගොඩක් රික්වෙස්ට් කරා. ඔය ඔක්කොම වෙලා ඇත්තරම ඒගොල්ලෝ හැදුවා නම් ඒගොල්ලෝ අන්තිමට ට්‍රේන් එකෙන් ප්‍රකාශයක් කරනවා වෙන ට්‍රේන් එකක් ගෙනල්ලා තව ස්ටේෂන් එකකට මිනිස්සු ටික යවනවා. එතකන් ඉන්න එතනින් බස් එකේ හෝ ට්‍රේන් එක සදා ගන්න පුළුවන් වුණොත් එතනින් එහා ට්‍රේන් එකේ යවනවා කියලා. මොකද ඒ ප්‍රකාශය කරන්නේ කවුරුත් නෙමෙයි ඒ ට්‍රේන් එකේ හිටපු ගාඩ් ලයිට් මේගොල්ල තමයි ප්‍රකාශ අනවුස්මන්ට් එක දෙන්නේ. ඉතින් එහෙවු තත්ත්වයක් තියදී තමයි මම එතනට ගියේ. එතනට ගිහිල්ලා මම බැලුවහම මට කරන්න පුළුවන් කියලා හිතලා මම ඒකයි ඇතුළට ගිහිල්ලා ඒක කරන්න පටන් ගත්තේ. මුලින් දෙපාරක් try කරලා බැරි වෙච්ච නිසා තමයි පස්සේ අපි ගියේ. මොකද එයාගේ ටෙක්නීෂියන් තව ටෙක්නීෂියන් කෙනෙක් හිටියා. ඒ දෙන්නම එකතු වෙලා ගොඩක් අය විනාඩි 45ක් කාලයක් කියන්නේ මම එතනට ගිහිල්ලා විනාඩි 20ක් විතර වෙන්නේ. ඔය සිද්ධිය මම පටන් ගද්දිත් ඒ වෙද්දිත් ඒගොල්ලෝ ගොඩක් උත්සාහ කරා. දෙපාරක්ම උත්සාහ කළා බැරි තැන තමයි නවත්තලා තිබ්බේ. එතකොට තමයි මම ගියේ ඇතුළට. ශාමික මේ වෙනකොට ජනිත් කරපු ඒ සේවය අගය කළා ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිමන්ත්‍රණපත් විල අමාත්‍යවරයා විසින් ඇගීමේ ලිපියක් කොහොම නිකුත් කරලා තියෙනවා. ඔව් අපි කියන්නේ netfm බැලුම්ගල විදිහට ඇගීමේ ලිපියට එහා ගිය යම් ස්ථාවරයක් හදන්න. මොකද රටට අවශ්‍ය කරන්නේ මේ මොහොතේ මෙවැනි පුද්ගලයන්. අන්න ඒ නිසා මේ ලැබුණු පුද්ගලයව කඩදාසියකින් ඇගීමකට ලකරලා සීමා කරන්නේ නැතුව එතනට අන්න එන් එහාට ගිය සීමාව කොහොමද හදලා දෙන්න. ඔහු එතකොට ඇයි ඒ සීමාව ඔස්සේ රටත් ඉදිරියට අරගෙන. ඔව් දැන් ජනිත් කියවනේ මේ කෝච්චිය හැදුවේ කවුද කියලා අනිවාර්යයෙන්ම දන්නවා කෝච්චිය ගියාය කියලා. අපි
හොයාගත්ත එහෙම කෙනෙක්ව. ඇත්තටම කෝච්චිය කොළඹ එන්න ඕනේ 6:30 වෙනකොට. ඒ කියන්නේ දැනට 6:50 තව 2ක විතර වගේ ගමනක්. ඊට පස්සේ ඒ අතරතුර දැන් ඇත්තට මම හිතේ මේ ට්‍රේන් එකේ පළවෙනි කම්පාර්ට්මන්ට් එකේ එන්ජින් එක ගාම තියෙන කම්පාර්ට්මන්ට් එකේ. ඒ කම්පාර්ට්මන්ට් එකේ හිටියා තරුණ කෙනෙක් අවුරුදු 23යි. එයාගේ නම ජනේ. දැන් මෙයා ඒ එන්ජිම යටට ගිහිල්ලා එයා වෙන ක්‍රමයක් යදෙව්වා. දැන් මේගොල්ලෝ මේ එන්ජින් ඩ්‍රයිවර්ස්ලා ඒ එන්ජිනියර්ස්ලා ඔක්කොම ට්‍රයි කරා එකමාර කිස්සේ ඒගොල්ලන්ට එක හරියාකාරව කරගන්න බැරි නෑ. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒගොල්ලෝ පුළුවන් පරිම ට්‍රයි කරලා බලුවා හරි ගියේ නෑ. ඊට පස්සේ මේ ජනිත් කියන පුද්ගලයා වෙන ක්‍රමයක් එයා යොදවලා තිනවා. ඊට පස්සේ එයා ඒක ට්‍රයි කරලා බැලුවම හරි ගියා. නමුත් එයාට ගියේ විනාඩි 20යි. ඒක හරි ගියාම මේ එන්ජින් එක ආපහු ඒගොල්ලෝ ට්‍රයි කරලා බලුවම බ්‍රේකර් හරියට අප්ලයි වෙනවද කියලා. තදින් අප්ලයි කරලා බැලුවා. හොඳට වැඩ කරා බ්‍රේක් එක. ඊට පස්සේ ඕනනම් තව විනාඩි 5ක් ඉඳලා ගමන පටන් ගත්තා. නමුත් මේක එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් වුණාට මේ බ්‍රේක් එක මෙදුලන්ට ෂුවර් කරගන්න ඕන නිසා හේමින් තමයි ආවේ. මම හිතන්නේ විනාඩි 30-45 විතර වගේ හේමින් තමයි ආවේ ඒගොල්ලෝ. ඇවිල්ලා හොඳටම වැඩ කරන නිසා ඊට පස්සේ හොඳ වේගයකින් කොළඹ ආවා. නමුත් අපි කොළඹ එනකොට රෑ 10:00 මාර වුණා. ජනිත් ගැන වගේම ජනිත්ලා වගේ අය ගැනත් ඔබ දන්නව ඇති. අපේ රටට අවශ්‍යත් උන්. ඒ නිසා කතා කරන්න අපිට ඒ සම්බන්ධයෙන් 011-2553-63 අපේ දුරකථන අංකය. මේ කෝච්චිය යහපනින් පිටත් උනේ හවස 1:45ට. දුම්රිය අනුරාධපුර පව් කරලා එනකොට හවස 5:25 විතර වගේ ඇති. ඒ වෙනකොට කෝච්චිය යම් කිසි ස්ථානක නැවතුණා. ඊට පස්සේ අපිට ආරංචි වුණා මේ ට්‍රේන් එකේ බ්‍රේක් එකක් වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ට්‍රේන් එකේ හිටපු ඩ්‍රයිවර්ස්ලායි තව එන්ජිනියර්ස්ලායි පළවෙනි වතාවට ඒගොල්ලෝ ට්‍රයි කරා හෝස් පයිප් එකක් අලුතෙන් දාලා ට්‍රයි කරා. ඒක රෙස්පොන්ඩ් කරේ නැහැ. ඊට පස්සේ ආපෝ ඒගොල්ලෝ කිව්වා තව එක වතාවක් අපි ට්‍රයි කරනවා. එහෙම හරි ගියේ නැත්නම් අපි ළඟ තියෙන ස්ටේෂන් එකට තමයි අරන් යන්න වෙන්නේ කියලා. දෙවෙනි පාරත් ඒගොල්ලෝ ට්‍රයි කරලා බැලුවා. හරි ගියේ නැහැ. දැන් මේගොල්ලෝ ඒක කරලා බලලා ඉවර වෙනකොට 6:50 විතර වගේ වුණා. ඒ කියන්නේ පැයකුයි විනාඩි 25කුත් ගිහිල්ලා. එහෙමත් බලලා හරි ගියේ නැතිකොට ඒගොල්ලෝ හැම කම්පාර්ට්මන්ට් එකටම ඇවිල්ලා කිව්වා මෙහෙම අපි දෙපාරක් ට්‍රයි කරා හරි ගියේ නැහැ. දැන් අපිට කරන්න වෙන්නේ ළඟ තියෙන ස්ටේෂන් එකට මේ ට්‍රේන් එක අරන් යන්න වෙනවායි කියලා. ඒ ස්ටේෂන් එක ඉඳලා එන්ජින් එකක් ගෙන්නනවායි කියලා. එතකොට ඒ එන්ජින් එක ගෙනල්ලා මේ කෝච්චිය අරන් ගියාන් පස්සේ ඊට පස්සේ මොනවද කරන්න කියලා අපි පස්සේ කියන්න කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. අනුරාධපුර මහගල් කඩවල කියන ප්‍රදේශයේදී යාල් දේවි දුම්රිය හදිසි කාර්මික දෝෂයට ලක් වෙනවා මීට දින කිහිපයකට කලින්. ඒ දුම්රිය ස්ථානීයදීම නායකත්වය අරගෙන අලුත් වැඩියා කරපු තරුණයා ජනිත් දිමන්ත්‍ර ගැන තමයි අද බැලුම් ගලිය අපි කතා බහ කරන්නේ. ඇයි අපි එහෙම කතා කරන්නේ කියන අවස්ථාව එනකොටම අපි කියනවා මෙන්න මේ වගේ පුද්ගලයන් තමයි අපේ රටට මේ මොහොතේ අතිශයින්ම අවශ්‍ය වෙන්නේ. නායකයන් අවශ්‍ය මොහොතක්, පැහැදිලිවම නායකයන් අවශ්‍ය මොහොතක්. වී ලීඩ් ශ්‍රී ලංකාව ඔස්සේ අපි මේ ශ්‍රී ලංකාව තුල නායකයන් හදන්න උත්සාහ කරනවා. එතකොට යූ ආර් ලීඩර් වැඩසටහන හරහා අපි මේ රටට නායකයන් හොයනවා. ඔබ ඒ හොඳින් දන්නවා. අන්න ඒ නිසා නෙත් එපෙන් බැලුම් ගලත් යන්නේ වී ලීඩ් ශ්‍රී ලංකා කියන තේමාව යටතේ. ඔව්. චමින් අපි දෙක දුරකටින් ඉන්නේ ඉතවදකින් නොනේද? චමින්ද මහත්මයා රාගමින් නයිබොන ඔබතුමාට. නයිබොන මහත්මයා. ඔව් කියන්න. මට කියන්න තියෙන අදහස තමයි මහත්මයා දැන් මේ තරුණයා බොහොම මම ඉදිරිපත් කළා මේ වෙලෙක කළා නේද? ඊට පස්සේ දැන් මේ තරුණයාට දඩුවමක් හිතේ හිර දඩුවමක් දෙන්න නැහැ නේ. වෙන කේකක් යන්න කරගන්න දරුණු වැඩි මෙයා කරගෙන. ඔව් දැන් ජනතාව අතරේ එහෙම මතයක් හැදෙන එක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ නේද? ජාමික මේ අපේ මේ ජනිත් සම්බන්ධයෙන් අපි කරපු Facebook වීඩියෝට කමෙන්ට් එකක් දාලා තිනවා නුවන් තුෂාර සම්පත් රෙස්පෙක්ට් බ්‍රෝ බට් ලංකාවේ තැනක් නැහැ ඔය වගේ නොලෙජ් එකක් තියෙන අයට. අන්න ඔය කමෙන්ටුවත් එක්ක කියන්න නියම හොඳ කතාවක් තිබෙනවා. ඒ තමයි මීට වසර ගණනාවකට කලින් සිද්ධියක් මේ. එතකොට සංගීත ප්‍රසංගයක් අවස්ථාවක යම් තැනක ගැටුමක් සිද්ධ වෙනවා. ඒ ගැටුම වෙලාවේ සංගීත ප්‍රසංගය බලන්නේ ගිහිල්ලා හිටපු මේ වගේම තරුණයෙක් ගාවට පිස්ටල් එකක් ගිනියාවියක් වීසි වෙනවා. ඒ තරුණයා ඒ ගිනියාවිය අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඔහුත් කාර්මික දැනුමෙන් ප්‍රබල කෙනෙක්. ඔහු බලනවා මේ බැලුවට පස්සේ ඔහු මෙන්න අලුතෙන් පිස්තල් හදන්න පටන් ගන්නවා. යම් යම් ද්‍රව්‍ය ආමුද්‍රව්‍ය එකතු කර කෑලි එකතු කරගෙන එහෙම හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොහු මෙය යම් වැරදි පැත්තකට පාවිච්චි කරනවා. ඒ තමයි මොහු මෙවැනි දේවල් නිෂ්පාදනය කළා පිස්තල් නිෂ්පාදනය කළා අලෙවි කරන්න පටන් ගන්නවා තමන්ගේ ගෙදර ශීතකරණේ දාගෙන. එහෙම ගබඩා කරගෙන. ඉතින් මේක පොලිසියට අහු වෙනවා. ඉතින් මේ තරුණයා හිරේ යනවා. හැබැයි පසු කාලීනව ඔහුට එහෙම තැනක් නැහැ. ඔහු හිරේ ගියා. ඒක රටේ නීති අනුව වැරදි තමයි. අනිවාර්යයෙන්. රටේ නීති අනුව වැරදි. හැබැයි ඔහුගේ දක්ෂතාවයක් තිබෙනවා. ඒ තමයි මේ ගිනිය විනිෂ්පාදනය සම්බන්ධව අලුත් වැඩියාව සම්බන්ධව අනිවාර්යයෙන්ම මේ කාර්මික දැනුම ඔහුට තිබෙනවානේ. ඒකනේ එහෙම කරේ. හැබැයි පසු කාලීනව තොරතුරු ලැබෙනවා මේ පුද්ගලයාව පිට රටකින් විදේශයකින් ගන්නවා. ඒක නිෂ්පාදනය කිරීමට. අන්න දැන් අපේ රටේ හිරේ දැම්ම විතරයි. අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි.
හැබැයි ඒ හිරේ දැම්මට පස්සේ බලන්න ඕන මොකද්ද ඉදිරියට මොකකින් ගන්න පුළුවන් වැඩක් තියනවාද කියලා. එහෙම සබැලීමක් නෑ. එහෙම සබැලීමක් නෑ. ඒක නිසා විදේශයකින් ගත්තා. අන්න ඒක නිසා අපි කියන්නේ මෙවැනි පුද්ගලයන්ට තැනක් ආ යුතුයි. අපි කතා කළ ජනිත් එක තවත් දුරටත්. මගේ තාත්තා ඔටෝමොබයිල් ඉංජිනේරුවරයෙක්. එයාට දැනට පෞද්ගලිකව කර්මාන්ත ශාලාවක් තියෙනවා ගාල්ලේ. ඒකෙත් අධිපීඩන වායු සහ අධිපීඩන ද්‍රව මැෂිනරි තමයි ගොඩක් දුරට නිර්මාණය කරන්නේ. මොකද පොඩි කාලේ ඉඳන්ම මම ඒ ෆීල්ඩ් එකේ ගොඩක් ඉන්නවා. මේක විතරක් නෙවෙයි මම ජාත්‍යන්තර මට්ටමේ තරඟද තව කණ්ඩායමක් එක්ක පස් දිනක්ගේ කණ්ඩායමකින් යුතුව 2016-17 වසරවල ගිහිල්ලා ලංකාවට රටවල් 22කට අධික ප්‍රමාණයකින් ඒ කණ්ඩායම පළවෙනි ස්ථානයට ඇවිත් තියෙනවා. ඉතින් ඒ වගේ නොලෙජ් එකක් තියෙනවා. ඒක නිසා තමයි ඒක කරන්න පුළුවන්. ඇත්තටම ඒ එතන තිබ්බ ෆෝල්ට් එකේ විදියට ලොකු නොලෙජ් එකක් ඕන ෆෝල්ට් එකක් නෙමෙයි තිබ්බේ. ඒ වුණාට ඒක කරන්න එච්චර වෙලාවක් ගියේ මොකද කියන එක ඒක ගැටලුවක් ඇත්තටම. ජනිත් ඇයි ඔබට මෙහෙම දෙයක් කරන්න හිතුනේ? හිතුනේ මම ඒ වෙලාවේ මොකද කෝච්චිය ඇතුළට රිංගුවා කියන්නේ එතන රිංගන්නත් ගොඩක් අමාරු තැනක් තිබ්බේ. ඒ වගේ රිංගුවේ ඒ ඇතුළට කෝච්චි එන්ජින් එක යටට ගොඩක් මිනිස්සු ෆොරිනර්ස්ලා ගොඩක් හිටියා. ඒක තමයි ප්‍රධානයෙන් මොකද ලංකාවේ බලන ලංකාවේ මොකද්ද සිස්ටම් එක මොකද්ද වෙන්නේ ඒක මොකද්ද කියලා බලනවා. ඒවත් මම හිතලා තමයි ගියේ. මොකද නැතුව මට යන්න එම කවුරුත් ෆෝස් කරේවත් බල කරේවත් නැහැ. මම ගියේ ගොඩක් මගේ දැනුම් පාවිච්චි කරලා එතන කරන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා. මොකද තව කෝච්චියක් ගෙන්නලා මිනිස්සු යවන්න ගියොත් තව පැය ගානක් පරක්කු වෙලා ඒව වෙනවට වැඩිය එතන මොනව හරි කරන්න පුළුවන් වෙයි කියලා හිතච්ච නිසා තමයි ගියේ. තරුණයෙක් විදිහට මේ වෙලාවේ සමාජයට කියන්න යම් පණිවිඩයක් ඔබට ඇති. මොකක්ද ඒ පණිවිඩය? අපි කාට හරි උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ ඒ උදව්ව කරන්න, තමන්ගේ දැනුම පාවිච්චි කළා හරි කොහොම හරි උදව්වක් කරන්න පුළුවන් නම් මිනිස්සෙකුට ඒ උදව්ව ඒ වෙලාවේ කරන එක තමයි මම දකින විදිහට හොඳ වැඩ. ඒක සමාජයෙන් විවිධ ප්‍රචාරෙන්න පුළුවන්. ඒ උනන්ද තමන්ගේ මතය හැටියට තමන් දෙයක් කරා කියලා දන්නවනම් ඒ සැනසීම ඇති. මහගල් කඩවල ප්‍රදේශයේදී හදිසියේ කාර්මික දෝෂ ලක්වෙච්ච දුම්රියක් අලුත් වැඩියා කරනවා දුම්රිය හිටපු තරුණේ. ඒ තරුණයා ගැන තමයි අද බැලුම්ගලේ කතා බහ. ජනිත් දිමන්ත තමයි ඒ ස්ථානීය ප්‍රඥාවෙන් වැඩ කර පුද්ගලයා. එතකොට දැන් මේ සිද්ධිය යනකොට බෝධිසත්ව අතීතයට අපිට යන්න පුළුවන්. මොකද ඔබට මතකයි නලපාන ජාතකය. එතකොට බෝධිසත්වයන් කාලේ වඳුරු රැළක නායකෙක් වෙලා ඉන්න කාලේ විලකට යනවා තමන්ගේ රැළේ වඳුරන් වතුර බොන්න. හැබැයි එන්නේ නැහැ. ඉතින් මේක බැලුවට පස්සේ වඳුරු රැළේ නායකයා කල්පනා කරා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම කියලා බැලුවට පස්සේ ප්‍රශ්නේ අඳුරගත්තා. ඒ වඳුරු නායකයා මොකද්ද කරේ? අර උණ බටයක් අරගෙන ඒ බටේ දාලා වතුර බොන්න ගත්තා. ඊට පස්සේ ඒ අණුව ගිය වඳුරු රැළේ අනිත් සමාජිකයෝ ඒ විදිහට බොන්න ගත්තා. අන්න එහෙම ස්ථානීය නායකත්වයක් දීම තුල රටකට පවා සෙතක් සැලසෙන්න පුළුවන්. බෝධිසත්ව ඉතිහාසයනුත් එක ගන්න පුළුවන්. ඒ බුද්ධ කතාවේ තියෙන කතාවක්. මේ අවස්ථාවේදී මේ ස්ථානීය නායකත්වයකට තරුණයාගේ තාත්තත් එක්ක අපි කතා කළා. ලංකාවේ අන්ඩර් ග්‍රැජුවේට් කැටගරි එකේ තිබිච්ච තරඟ වලින් සම්පූර්ණ ජර්මන් ටෙක් එක සහ ඊට පස්සේ ටීම් ලීඩර් වශයෙන් සම්පූර්ණ තරඟ ගණනාවක් ජයග්‍රහණය කරා. ඒක නිසා මෙයාට විශේෂ හැකියාවක් තියෙනවා මේක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනිමැටික්ස් වලට සහ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය පිළිබඳ. ඒක නිසා මට ඒ කියන්නේ මේක විශේෂ තත්ත්වයක් නෙවෙයි. එතෙන්දි මදිහත් වීමක් විතරයි තියෙන්නේ. මොකද ඒ අවශ්‍ය දැනුම මම හිතනවා මෙයාට තියෙනවයි කියලා. ඒක මේ ලොකු අනිතේ ලොකුම දෙයක් නෙවෙයි. මේ පිටා පොඩි කාලයක් ඇතුළත කරන්න පුළුවන් දෙයක් ඒක. මේක මේ කවුරු හතිනුත් වැරදුනත් ඒකින්ද ඒක මම පුදුම වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ඒ කරපු එක හොඳයි මම කියන්නේ. මොකද ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තුනා පොරිනස්ලා පොරිනසයි ලංකාවේ ඒ කියන්නේ පැසෙන්ජර්ස්ලා ඒකලා ඉතින් එක මම සතුරු වෙනවා ඒ කරපු දේ. නමුත් මෙයා ප්‍රසිද්ධියක් බලාගෙන කරපු දෙයක් නෙවෙයි. ඒ හින්දාම මම හිතනවා මේක ලංකාවේ ගොඩක් ජනතාව ඒක අගය කරා. කවුරු කරත් ඒක අගය කරන්න ඕනේ කියලා මම හිතනවා. මගේ පුතා ඉදන් නෙවෙයි. ශාමික අපිට මතක ඉතිහාසයක් තියෙනවා මේ එක්තරා මේ මෑතක කාල සීමාවෙදී මේ අපේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය එක්තරා පාසල් සිසුවෙක් හැක් කරනවා. ඔහුට මොකද්ද උනේ කියලා මතකද? දැන් කො? ඒ කියන්නේ ඒ අවස්ථාවේදී හුව අත්අඩංගුවට ගන්නව පරීක්ෂණ කළ CID එකෙන් ඊට පස්සේ පරිවාස බහරට දෙනවා. ඊට පස්සේ යම් මැදිහත් වීමක් කරහා ඌට නිදහස් කරලා ජනාධිපතිවරයා ඌව කැඳවලා අගය කිරීමක් කරලා තියෙනවා. ඔය ඉදමද මං අහන්නේ දැන් ඒ සිසුවා කො? දැන් මෙච්ච දෙයක් නැහැ. ඔන්න ඔහොම ගන්නකොට දැන් අපි විදේශයට යනවා ආයිපා. එතකොට දැන් ඔය හැකර් කෙනෙක් අවුරුදු 11යි මොහු විවිධ දක්ෂතා මගින් මොහුගේ පොඩි කාලේ තිබිච්ච ඒ හැසිරීම මේ වටාපිටාව සමාජීය වටාපිටාවත් එක්ක ඒ අධ්‍යාපනික වටාපිටාවත් එක්ක ඒකතු වෙච්ච දැනුමත් එක්ක මොහු ලොවක් හෙල්ලෙන වැඩක් කරනවා. අන්න එහෙම කරලා ඔහුගේ බලාපොරොත්තුව තිබෙන්නේ මේ වෙන උදවියව අපහසුතාවයට පත් කිරීම නෙමෙයි.
එහෙම යම් යම් අන්තර්ජාලීය හැක්කිරීම් කරලා ඔහුට අවශ්‍ය වෙන්නේ රටට යම් සේවයක් කිරීම. එතකොට මේ මොහු තමන්ගේ දැනුමෙන් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන්ට අද ඒ රටේ ඔහු අඳුරගෙන දේශන පවත්වනවා. ඒ ඔහුගේ දැනුම ලබා දෙනවා. ඉතින් ඔහු අද යම් සමාගමක අධ්‍යක්ෂවරයෙක්. ඉතින් මේ විදේශයන් වලදී දක්ෂ අයට වෙන දේ. ලංකාවේ එහෙම නෑ. ලංකාවේ එහෙම නෑ. ආ ඒකයි. අපි මේ දැන් ජනිත්ගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලද්දී චාමික මේ ජනිත් මේ දැන් විතරක් නෙමෙයි. ඉස්සරත් පොඩි කාලෙත් ඒ වගේ තමයි. මේ ජනිත්ගේ අම්මා. එක අවස්ථාවක් මෙයා බණ්ඩාරවිල සෙන් තෝමස් ඉගෙන ගන්නකොට මියත් එක්කලා මම බස් එකේ ගියේ. දා මොකක් හරි වැඩකට කොළඹ ඇවිල්ලා කොළඹ ඉඳලා යනකොට ඒ සීටීවී බස් එකක් බලංගොඩදී එකපාරට ওই වගේ ප්‍රශ්නයක් වෙලා එන හිටියා. ඉතින් ඩ්‍රයිවර් මහත්තයායි කොන්දොස්තර මහත්තයායි අර එතන ඉස්සරහම තියෙන ගියර් බොක්ස් එක අරගෙන ගොඩක් වෙලා උත්සාහ කරා. ඊට පස්සේ පුතත් ගිහිල්ලා එතන දැන් බලාගෙන හිටියා. ඊට පස්සේ පුතා ඒගොල්ලත් එක්ක හිතවත් වෙලා ඊට පස්සේ මෙයා මොකක් හරි කරලා හැදුවා. ඊට පස්සේ ඒගොල්ලත් බස් එකේ ටීච් සබන් එහෙම දීලා සෝදගෙන අනේ ඒ වගේ තමයි මෙයා ඉදිරිපත් වීම තියෙනවා. සසද රාත්‍රියේ පුතා වැරියා තමයි එක වහන්න ආසන්න වෙන වෙලාවේ මොනවා හරි ගේන්න මට මතක නැහැ. එයා ගියා 9:00 10:00 විතර. පාරට ගියා ඊට පස්සේ මෙයා ආවේ නැහැ 11:00 මාර වෙනකොට. මම දිගටම මට කියන්න කෙනෙකුත් නැහැ මායි පුතේ විතරයි හිටියේ. මම දිගටම කෝල් ගන්නවා ගන්නා. ඒ අන්තිම වතාවේ කෝල් 20ක් විතර ගියාට පස්සේ වෙනත් පුද්ගලෙක් ආන්සර් කරනවා පුතාගේ ෆෝන් එකට. මම බය වෙලා අහනවා ඔයා කවුද කො මගේ පුතා මොකද යාට උනේ කියලා. එයා කිව්වා කලබල වෙන්න එපා. මේ ඔයාගේ පුතා මට ලොකු උදව්වක් කරනවා. මගේ වාහනේ මෙහිම මොකක් හරි ප්‍රශ්නයක් ඇවිලා ඔයාගේ පුතා වාහනේ යට යයි මට අම්මගේ කෝල් වැඩි හින්දා කතා කරන්න දෙන්න කියලා. ඊට පස්සේ මම කරුණාකරලා මගේ පුතාට චුට්ටක් දෙන්න කියලා මට විශ්වාස කරන්න බෑනේ. ඒක කොහොම හරි කලබල වෙන්න එපා. මම එනවා විනාඩි 5ක් ඒත් නෑ. ඒකත් ආවිත් තව විනාඩි 20ක් විතර ගිහිල්ලා. රජයේ බලධාරීන් හෝ දුම්රේ දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ සම්බන්ධයෙන් ඔබත් සමග සාකච්ඡා කළාද? නිමල් සිරිපාද සිල්වා අමාත්‍යතුමා අද කැඳවලා ගෙයීමකට ලක් කරා. එතුමා ලියුමක්ද දුන්නා මෙහෙම මේවා කරේක සම්බන්ධයෙන්. එතනට අර ටෙක්නිෂියන් මහතා දැවිත් හිටියා. එතුමා ගොඩක් වෙලා කතා කරා. එතකොට එතන ප්‍රශ්න නිරාකරණය වුණා. මොකද්ද ඔබේ අනාගත බලාපොරොත්තුව? මගේ අනාගත බලාපොරොත්තුව මම කරන පාඨමාලාව ඉවර කරලා ඊට අමතරව උපාධියක් මොකද මම කරන්නේ HND එකක් ඉන් පස්සේ උපාධිය අරගෙන ඊට පස්සේ මගේ කැරියර් එක ගොඩනගා ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. කාර්මික ශාස්ත්‍රයේ ඉදිරියට යම ගැන බලාපොරොත්තුවක් තියෙනවා. මම දැනට මගේම තනියෙන් මම වැඩක් කරගෙන යනවා. ඒක තමයි මගේ ඉදිරියට ඩෙවලොප් කරන්න තියෙන එකම බලාපොරොත්තුව. මහගල් කඩවල ප්‍රදේශයේදී කාර්මික දෝෂය ලක් වෙච්ච දුම්රිය අලුත් විදියා කරපු තරුණයා ගැන තමයි සාමික අපි කද බැලුම්ගලේ අවසන් අධිරේ මේ කතාව කරමින් ඉන්නේ. ඇගයීම් සහතිකයක් නම් ලැබිලා තිබෙනවා අමාත්‍යංශය පැත්තෙන්. එතකොට එන් එහාට ගිය මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධව තමයි විමසීමෙන් ඉන්නේ අපි. ඔව්. සාමික මේ ඇමරිකාවේ එක්තරා අවස්ථාවකදී එක්තරා තරුණයෙක් මහා පරිමාණ චෙක් වංචාවක් කරනවා. ඔව්. ඒ තරුණයාව ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නව පරීක්ෂණ කරලා FBI එකේ. FBI එකේ. ඔව්. ඒ අත්අඩංගුවට පස්සේ අවශ්‍ය දඬුවම ලබා දීලා ඔහුව පත් කරගන්නවා FBI එකේ මේ චෙක් වංචා වැළැක්වීමේ අංශයේ ප්‍රධානිය විදිහට. කොන්න ඇමරිකා. ඔව්. ඒ කියන්නේ ඒ තත්ත්වයට ඔවුන් දක්ෂතා තියෙන කෙනාව අනිවාර්යයෙන්ම අරගෙන එනවනේ. මොකද ඔවුන් දන්නවා මොහුව රටට අවශ්‍යයි. මොහුගේ නායකත්වය රටට අවශ්‍යයි. මොහුගේ දැනුම, මොහුගේ හැකියාව මේ සියල්ල අවශ්‍යයි කියලා. දැන් ඔබට මතකයි නෙත්තිපින් බැලුම් වලින් අනාවරණය කරා පානදුරු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක එකකත් එක්ක ගිහිල්ලා මේ වැටලීමකුත් කරා. එතෙන්දී අත්අඩංගුවට පත් වුණා එන්ජින් නම්බර් චැසි අංග වෙනස් කරන පුද්ගලයෙක්. එතකොට දැන් ඔහු ඉතාම දක්ෂ විදිහට ඒ වැඩේ කරනවා. ඒක ඇවිල්ලා රටේ නීතියට පටහැනි තමයි. හැබැයි ඔහුට ලබා දෙන්න පුළුවන් තැන මොකද්ද කියලා හිතන්න. මේක කරන්න බෑ කිසි කෙනෙකුට. කිසි කෙනෙක් මේ ලංකාවේ මේ කාලේ කරලත් නැහැ. අන්න ඒ වගේ පුදුමාකාර දක්ෂතාවයක් ඔහුට තිබුණේ. ඉතින් ඔහු කරපු නීති විරෝධී වැඩේ හින්දා ඔහු අත්අඩංගුවට පත් වුණා. හැබැයි අන්න ඔවුන් වගේ අය පිළිබඳවත් හොයලා බලන්න පුළුවන්, ඔවුන්ට තැනක් දෙන්න පුළුවන් තැනක් තිබෙනවා නම් ඔවුන් තාම වෙන තැනකට වැටෙන්නේ නැහනේ මේ චිරා. ඔව්. අපි කතා කළා ජනිත් තාත්තත් එක්ක. මෙයා ඔතනදී විතරක් නෙවෙයි ඔතනදී හැම දෙයකටම මැදිහත් වෙනවා. ලංකාවේ ජනතාවේ ගොඩක් අය මැදිහත් වෙන්නේ නැහැ. මම කියන්නේ මේ වගේ දේවල්ට මැදිහත් වෙන්න. මැදිහත් වෙන්න මොකද මේක නීති විරෝධී වෙන්නේ නැහැ. මොන සත්භාවයෙන් මැදිහත් වීම ආදර්ශයක් වෙන්න ඕනේ. ඉතින් මේ රජයේ අද සරත් තමුගම් මැතිතුමා සහ හිමල් සිරිපාල් සිරි අමාත්‍යවරු තාම අගීමට ලක් කරා. මම ගැන ප්‍රථම මේ සතුරු වෙනවා. ඒ වගේ දේවල් මේ රජයෙන් අගීමට ලක් කිරීම ගැන පහසුකම් ගොඩක් සලසන්නත් පොරොන්දු වුණා. නමුත් මොනවා නැතුණත් ඒව අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාන්මාර්ග ගැනීම පිළිබඳ අපි සතුරු වෙනවා. රටට අවශ්‍ය වෙන්නේ චමික මේ වගේ තරුණයෝ.
මේ වගේ නායකත්වයක් ගන්න පුළුවන් මේ වගේ දැනුමක් තියෙන රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ මේ වගේ තරුණයොත් එක්ක. ඔව් මොකද අපි එහෙම කියලා කියන්නේ මේ රටේ යම් කිසි තත්ත්වයක් තිබෙනවානේ. එතකොට ඒ තත්ත්වය තුළ රට දැන් තියෙන්නේ තව තැනකනේ. අන්න ඒ නිසා ඒ තැනින් රට උඩට ගන්න නම් අපිට අපේ ඉදිරි පරපුරක් අවශ්‍යයිනේ. ඒ ඉදිරි පරපුරට හරි ලස්සන නායකත්වයක් අවශ්‍යයිනේ. එතකොට ඒකට හොඳ නායකයෝ එක එක තැන්වල ඉන්නවා. ඒගොල්ලෝ හමහරට හැංගිලා ඉන්නේ. අපි කියන්නේ මෙන්න උදාහරණයක්. මේ දුම්රිය හදපු සිසුවගේ උදාහරණයෙන් මේක යන්න පුළුවන්. මේ වගේ තව ගොඩක් උදවි ඉන්නවා. net fm බැලුම් ගලින්ම අනාවරණය කරා බුද්ධිමත්ම IT උපාධි ඉතාම බොහෝම් පොඩි කාලෙදි ගත්ත වශින්‍යා සම්බන්ධව. ඉතින් මෙන්න මේ වගේ කාරණාවන් වලදී මේ වගේ චරිත ගොඩක් හැංගිලා ඉන්නවා. අපි මේ චරිතත් එක්ක ඉදිරියට යන්. අන්න එතකොට අපේ රට ඉස්සරහට ගන්න පුළුවන් නේ. ඔව්. දැන් මේ තරුණය ගැන චාමික මුළු ලෝකයම බලන් ඉන්න අවස්ථාවක් මේක. අපි කියන්නේ වෙන රටකින් ජනිත උස්සන්න කලින් අපේ රටේ ඉන්න කර්මාන්තකරුවෝ නිෂ්පාදකයෝ ජනිත සම්බන්ධයෙන් හොඳට යොමු කරන්න. ඔව් මොකද විදේශ රටවල් බලාගෙන ඉන්නවා කොහෙන් හරි බාලා Tamange වැඩේ Tamange මඩිය තර කරගන්න. ඒක නිසා අපි අපේ මඩිය තර කරගමු අපේම සම්පත්ලි. ඔව් ජනිත්ගේ අම්මත් එක්ක අවසාන වශයෙන් අපි කතා කළා මෙන්න මෙහෙම. පුතාගේ මේ ඉදිරිපත් වීමේ හැකියාව සහ මේ මිනිස්සුන්ගේ දව කිවීම ගැන මොකද හිතන්නේ අම්ම කෙනෙක් විදිහට? සතුටේ ඒක පැත්තකින් ගුරුවරයෙක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ සමාජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. නමුත් මට මේ මෑත සිදුවීමත් එක්කලා මේ ඊයේ පෙරේද සිදුවීම සමාජ ජාලහරහා විද්‍යුත්ටි ළමයට පහර ගැහිමක් වගේ යනකොට මට ගොඩක් කනගාටු හිතුණා. මම ඇත්තටම කලකිරුණා. එතකොටත් මම මෙයා ටිකක් දුකෙන් වගේ හිටියේ. නමුත් මෙයාට ඒ සත්‍යෙට කතා කරන්නත් අපිම තමයි උපදෙස් දුන්නේ. පුතේ ඔය ප්‍රසිද්ධිය දවස් දෙක තුනක් තියේ. අලුත් යමක් ආපු ගමන් ඕක වැහිලා යනවා. නමුත් අර කෙනෙක්ගේ රැකියාවට ගැටලුවක් ආවොත් පුතා අපිට ඒක හැමදාම මතක් වෙනවා. ඒක හින්දා ඔයා එයාට ඉඩ දීරම බලන්න මොකද ඔයාට මේකෙන් ලබා ගන්න දෙයක් නැහැ. මොකද තාත්තගෙන් පස්සේ කර්මාන්තයව බලා ගන්න වෙන්නේ ඔයාට. වලගේ අධ්‍යාපනයේ තමයි ලොකුම ඉලක්කය අපි. එහෙම කියලා. ඉතින් එච්චර හිතලා ඒ නිසාම තමයි පුතාගේ අර එයාට ඔව් අයියේ කිය කී කතා කරන්නේ. ඒකම එයාගේ අර ඒ පොයින්ට් එකම අරගෙන එයාට පහර ගහන්න පටන් ගත්තා. ඉතින් ඒවා දකින්නකොට හරි දුක හිතුණා. ඉතින් ඥාතින් කෝ ඔගල ඔකට බලන එක දැන් නවත්තන්න. නවත්තලා පාඩු වෙන්න පුතාටත් නිහඬ වෙන්න කියන සත්‍ය ජයගනිනේ. එහෙම කියලා. මවක් විදිහට මේ සමාජයල දෙන්න පණිවිඩයක් ඇති සමාජයේ අනික් දරුවන්ට තමන්ගේ දරුවා ආදර්ශ අරගෙන මොකක්ද පණිවිඩය? පණිවිඩය දෙන්නේ කියන්නේ තමන්ගේ දැනුම හැකියාවත් එක්කම ආකල්ප වැඩි දියුණු කරගන්න කියලා. ඒ කියන්නේ ආකල්පවල දුර්වලතාවයක් නිසා තමයි අපේ රට මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. යහපත් ආකල්පවලින් පිළිපොන් සමාජය ගොඩනගන එක තමයි net fm රේඩියෝ වගේම net fm බැලුම් ගල අපේ කාර්යභාරය අපි අරමුණ වෙන්නේ. යහපත් නායකයන් රටට අවශ්‍යයි. ඒකයි we lead ශ්‍රී ලංකා කියන තේමාවෙන් you are leader වැඩසටහන් පවා රට පුරා ක්‍රියාවට නගන්නේ net fm රේඩියෝව. මොකද අපි දැනගෙන තිබෙනවා මේ රටට අනිවාර්යෙන් සම්පත් අවශ්‍යයි. ඒ සම්පත් අපිතුළුම තිනවා. අපි ඒ හොයාගෙන ඇගෙයිමට ලක් කරලා ඔවුන් ඉදිරියට ගෙන ආ යුතුයි. අන්න එතකොට රටත් අපට ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා. ජනතාව වෙනුවෙන් කැපවී සේවා කරන මේ වගේ මිනිස්සු ගැන අපි ලෑස්ති තවත් ඉස්සරහට බැලුම් ගලින් කතා බහ කරන්න. එහෙමනම් අදට ගිහින් එන්න. සුබ දවසක් ඔබට. මම චිරාන්. මම චාමික.